දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. අද ලියන්නේ 525 වෙනි ටෙලිවැකිය. මේ යන විදිහට නම් පුතේ හතර අතින්ම ඇහෙන කතත් එක්ක ශ්‍රී ලංකාව ලෝකයේ සංවර්ධිතම රාජ්‍ය බවට තව ටික දවසකින් පත් වෙනවා. පත් වෙනවාමයි. හරිය? ඔව්, සංවර්ධිත රාජ්‍ය බවට පත් වෙනවා. ඔය 20:48 වෙනකන් ඉන්න ඕනේ නෑ. හොඳේ, ඊට ඉක්මනට සංවර්ධනේ වෙනවා. හරිද? දැන් බලන්න මේ දවස්වල ඇහෙන කතා. යාපනය ආර්ථික සංවර්ධනයේ කේන්ද්‍රස්ථානයක් කරන්න හදනවා. ඊළඟට ඉන්දියාවට පාලමක් දාලා නේද දෙරට අතර මහා ආර්ථික විප්ලවයක් කරන්න හදනවා. ඊළඟට මන්නාරම බලශක්ති කේන්ද්‍රස්ථානයක් කරන්න හදනවා. ඒක නම් මේ අදානිට දීලමයි කරන්න වෙන්නේ. හොඳේ, ඊළඟට මේ අනුරාධපුරයේ ලෝක පූජිත නගරයක් බවට පත් කරන්න හදනවා. අරහින් කිලාලි කලපුව, ඕ කිලාලි කලපුව මේ පානීය ජල ව්‍යාපෘතියක් බවට පත් කරන්න හදනවා. හොඳේ, ඊළඟට මෙහින් හෝගාලා සීතා නැන්දලාට අයිතිව තිබුණු ඉඩම් බෙදලා දෙනවා. හොඳේ, තව ටික දවසකින් සියලුම රටවැසියන් ඉඩම් හිමියන් බවට පත් වෙනවා. තේවතුත් අයිති වෙලා කම්කරුවන් තේවතු හිමියන් බවට පත් වෙනවා. එතකොට ඔය රුපියල් 1700ට සටන් කරන්න මරාගන්න ඕනේ නෑ. කැමති විදිහට කම්කරුවන්ට පුළුවන් ආදායම බෙදාගන්න නේද? ඊළඟට දකුණු ආසියාවේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානයේ බවට ශ්‍රී ලංකාව පත්වන දිනය වැඩි ඈතක නෑ මේ යන විදිහට. හරිය? ඕ, දකුණු ආසියාවේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානය. හරිය? කොහොමත් දැනට ගුරුවරුන් නම් ඉතින් ඔය 50,000ක් විතර අඩුයි. 50,000ක් විතර හිඟයි. හොඳේ, ඒ වුණාට ඒකටත් ඉතින් දැන් විසඳුමක් හම්බෙනවා. මොකද ඔය ළඟදිම පාසල් පද්ධතියම AI කරනවානේ. ඒ කියන්නේ ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ට් තාක්ෂණයට හරවනවානේ නේද? එතකොට කොහොමද AI ගුරුවරුන් විෂය දෙසනකොට හෝගාලා නේද? එනිසා ගුරු හිඟියත් ඉවර වෙනවා. හොඳේ, මුළු රට පුරාම කලාප වශයෙන් මල්වතු හදන්නටත් සැලැස්මක් තියෙනවා. ඕ, රට පුරාම කලාප වශයෙන් මල්වතු. එතකොට නුවරඑළිය තනිකරම මල්වත්තක් කරන්න යන්නේ. හොඳේ, සමස්ත ආර්ථිකයම ඩිජිටල් කරනවා. ඩිජිටල්කරණය කරනවා. හරිය? ඊළඟට මේ දියර කිරිවලින් ඕ සම්පූර්ණයෙන්ම රට සම්පෝෂිත කරලා දානවා. ඊළඟට මේ මොඩ්ගොවියොත් හදනවා. චුයින්ගම් කන බූට් දාලා වැඩ කරන ආයක ටිකක් පරණ කතාවක්. හොඳේ, ඔයක හුඟ කාලෙකට ඉස්සෙල්ල කරපු එකක්. හරිය? මේ ඒ විතරක් ඇය, තව පරණ කතාවක් තියෙනවා. ඉතින් මතක් කරන් යනවා නම් නේද, කොල්ල කෙල්ලන්ගේ අතේ බ්‍රේස්ලට් දානවා. එතකොට කුරුණෑගල පැත්තේ අර වොක්ස්වැගන් කම්මල නේද, ඊළඟට පුංචි කාර්. ඕ, හැම තරුණ තරුණියකටම අතට බ්‍රේස්ලට් දාලා පුංචි කාර් එක වටයක් යන ටිකක් පරණ පුරුදු. හොඳේ, ඒවා ටිකක් පරණයි. මේ අතර වාරේ තමයි ඉතින් ඔය හාල් කිලෝ 20කුත් දීගෙන යන්නේ. එතකොට හොඳට තුන් වේල කාලා සතුරින් ඉන්න පුළුවන් නේද? ඇත්තටම ඉතින් අපි හඳින් හාල් පවා ගෙනල්ලා කාපු ජාතියක්නේ. ඔය 70 ගණන් වල හඳින් හාල් ගේන අය කොහමත් අපි ඡන්දේ දුන්නා. එනිසා දැන් මේ දවස්වල මේ ඇහෙන කතා හෙලවෙන මනස පුතා. හොඳේ, තව ටික දවසකින් මේ ඡන්ද වේදිකාවේ මෙන්න මෙහෙමත් ඇහෙන්න පුළුවන්. හරිද? පුදුම වෙන්න එපා. අපි දැන් ඉතා හොඳ ආර්ථික තත්ත්වයක ඉන්නේ. අපි දැන් බංකුලොත් භාවයෙන් මිදෙන්ටයි යන්නේ. ඇමරිකාන් ඩොලර් බිලියන 100.75ක විතර පොඩි ණයක් තියෙනවා. ඒක ගණන් ගන්න දෙයක් නෙමෙයි. රටේ ඉන්නවා 2,20,00,000 විතර ජනතාව. අද මේ ගෙවන බදුවල හැටියට මේ එක් අයෙකුට ගෙවන්න තියෙන්නේ රුපියල් 115,000,000 විතර ණයක්. එක් අයෙක් 115,000,000 විතර ගෙවුවාම මේ ඇමරිකානු ඩොලර් බිලියන 100 ගෙවලා දාන්න පුළුවන් නිකන් S2 වහගෙන. හොඳේ, අපි තව ටික දවසකින් හිමින් හිමින් ඒක ගෙවන්න පටන් ගමු. එතකොට 20:48ට ඉස්සෙල්ලා ණය ගෙවන්නත් පුළුවන් අපිට. හොඳේ, ඊට පස්සේ අපිට හඳට රොකට් යවන්නත් පුළුවන්. ඕ, අපි හඳේ ගෙවල් හදන්න තීරණය කළා තියෙනවා. හඳට යන්න ලෑස්ති වෙන්න. ඊළඟට අපිට තියෙනවා අඟහරු අල්ලන්න. ලෝක බලවතුන්ට විතරක් නෙමෙයි, අපිටත් අභ්‍යවකාශයයි තී. අපි ඒ අභ්‍යවකාශ සටනත් ආරම්භ කරනවා කියලා මම කියන්න කැමතියි. මම කියන්නේ මම නෙමෙයි. හොඳේ, මේ දවස්වල ඇහෙන්න පුළුවන් කතා මම මේ කියාගෙන යන්නේ. හොඳේ, ඔය වගේ ඉදිරි මාස 4-5 ඇතුලේ ඇහුනොත් ඔළුව උල් කරගන්න එපා. ඕකට කියන්නේ හෙළවෙන මනස පුතා කියලා. හොඳේ, හෙළවෙන මනස. මේ අහන්නකෝ, මේ වගේ කතා අපේ රටේ ඡන්ද ඉතිහාසයේ පුරාම ඇහිලා තියෙනවා. ඒ කියපු පුරාජේරු කතාවලට අත්පුඩි තලපු නිසා තමයි උන්දලා බලයට පත් වෙලා අපිට තැළුවේ. හොඳේ, අපි අත්පුඩි තැළුවා, උන්දලා බලය අරගෙන
අපිට තලනවා. මේ අහන්න, මේ රටේ ඇත්ත තේරුම් ගන්න. අපේ රට ආසියාවේ අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය කරන්න ප්‍රථම රටට AI හෙවත් ආටිෆිෂල් ඉන්ටලිජන් ගේන්ට ප්‍රථම රටම ඩිජිටල් කරන්න ප්‍රථම. මෙන්න මේක මතක තියාගන්න. ඔය බොරු පුරාජේරු කතා කියනකොට රෙද්ද පල්ලෙන් බේරෙනවා කියලා. හොඳේ, අලුත්ම ලෝක බැංකු වාර්තාව නිකුත් වුණා. අන්නේ වාර්තාවේ තියෙනවා ශ්‍රී ලාංකිකයින්ගෙන් 29.5%, ශ්‍රී ලාංකිකයින්ගෙන් 29.5% දරිද්‍රතා රේඛාවෙනුත් පහළ ජීවත් වෙන්නේ කියලා. කොහොමද වැඩේ? සෑම පුද්ගලයින් 10 දෙනෙකුගෙන්ම 6 දෙනෙකු සෞඛ්‍ය, අධ්‍යාපනය සහ ජීවන මට්ටම අවධානමට ලක් වෙලා කියලා. සෑම පුද්ගලයින් 10 දෙනෙකුගෙන්ම 6 දෙනෙකුගේ සෞඛ්‍ය, අධ්‍යාපනය සහ ජීවන මට්ටම අවධානමට ලක් වෙලා කියලා. හොඳේ, පාසල් පැමිණීම, පාසල් අධ්‍යාපන කාලේ, නිවාස, සනීප ආරක්ෂාව, පානීය ජලය, නිදන්ගත රෝගාදී බොහෝ කාරණා අවධානමට ලක් වෙලා ඉවරයි. මේ අවධානමට ලක් වෙන පුද්ගලයින්ගෙන් 82%ක් ජීවත් වෙන්නේ ග්‍රාමීය ප්‍රදේශවල කියලා අලුත්ම ලෝක බැංකු වාර්තාවේ තියෙනවා. හොඳේ, අපිට ඔබට කියන්න ඇත්තේ මේ පාලකීන් පුන් පොයට හඳේ ඡායාව වතුර මතට වැටුනහම ආං හඳ. අපි ඔබට හඳේ ඉඩම් අයිතිය දෙනවා කිව්වහම වතුරට පනින්න එපා, හඳේ ඉඩම් අල්ලන්න. මේ දේශපාලන නඩය මේ 76 වසර පුරාම කළේ හඳේ ඡායාව හඳ කියලා පෙන්වපු එක තමයි කියලා අද ටෙලිවිකිය අවසන් කරන්නේ දැන් ඇති රැවටුණා කියලයි.